බුදුරජාණන් වහන්සේගේ ධාතු මේ ලෝකේ හැමතැනම තියෙනවා. දැන් උපාසක මාත්‍ය ධාතු කියලා කියන වචنين දේශනා කරන්නේ මේ අර පතරියෙන් අල්ලන්න පුළුවන් ඒවානේ. කේශ ධාතු, දන්ත ධාතු, දෝණයක් පින ධාතු එමණි. තථාගතයන් වහන්සේගේ ධාතු මේ ලෝකේ මට්ටම් හතරකින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ පතවි ධාතුව ලෝකේ ගොඩාක් තැන්වල තැන්පත් කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ විශ්වය හැමතැනම තියෙනවා. යෝමං පස්සති යෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. එතකොට අපි මේ නාම රූප වලින් මේ ලස්සන ගාත මම බැඳුණානේ. නෑ ඊට පස්සේ මම මේ ගාත බැඳෙන්නේ නෑ. දැන් ගැටෙනවානේ. ගා පාඩුවේ සිටියාම මම පාඩුවේ ඉතින් ප්‍රශ්නයක් නෑනේ. මේ ලස්සනයි මේ ගාය තමයි මම තපස් රකින්නේ. මේ ගායර තමයි මම පින්දපාටි කරලා සැතපෙන්නේ කියලා ඒකට බැඳුණා. දවස් දෙක තුනක් යනකොට මට තේරෙනවා මේ මිත්‍ර දස්කීදී මම මේකට බැඳිලානේ. ඊට පස්සේ ඒක පැත්තකලා තියන්නේ. දැන් ගැටෙනවා. එතකොට මේ ගැලීම ගැටීම මේ නාමයේ තුල රූපයේ තුල දැකගම දැන් එයා දැක්කේ බුදුහාමරු. එයා දැන් දැක්කේ බුදුහාමරු. එතකොට මේ ලෝකේ සෑම මොහොතක් තුළම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනකොට අපි දකින්නේ බුදුහාමරු. අවිදින යනකොට කඩිය පෙළියක් යනවා. අනේ මම පාගල බෑ. පවුනේ. මම පාඩුවේ ගියාද කියලා යනවා. ඒ පාගන්න නැතුව යනකොට දැන් 100න් යනවනේ. තවත් 100න් යනකොට ඉස්සර සර්පයා පේනවා. අන්න බලන්න කෙනෙකුගේ ප්‍රාණය රැකපු නිසා අපේ ප්‍රාණය රැක නැත්නම් සර්පයා පෑගෙනවා. එන මේ විදිහට අපි මේ ලෝකයේ හැමතැනින්ම ධර්මයේ දකින්නකොට ධර්මානුකූල හැමදේම ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ හැම තරංගය තුළම බුදුහාමුදුර ජීවමානයි. එතකොට මේ විශ්වය හැමතැනම උන්වහන්සේක ධාතු තියෙනවානේ. ඒ කියන්නේ අපි මේ ධාතුව කියලා කියන්නේ මේ අල්ලන්න පුළුවන් එක උන්වහන්සේගේ සබ්බ්‍ය ධාතුවක් නේ. උන්වහන්සේ මේ ලෝකෙට මගේ සාසනේ 2500කින් මේක ඉවර වෙලා ඊළඟ 2500ක් යනකොට මෙතන ඉවර වෙලාම යනවා. ඒතකොට පවතින කාලේ ඉවර වෙන කාලේ මේ කාලෙට මේ දේවල් වෙනවා. තොර කන්දා වෙනකොට කාසාව කන්ට කෙනවා. මේක සාසන ඉවර වෙනකම් රතන් වංශලෙන් අඩුවක් වෙන්න මේ ධර්මයේ මේ විදිහට පවතිනවා කියලා ඒ තථාගතයන් වහන්සේ රහදවල් දෙකේ මේක මෙනෙහි කරනවානේ. මාංශේ සර්වඥ ඥාණයෙන් දකින්නවානේ මේ සාසනය පුරාවටම. ඊළඟ සාසනය යනකම් මේක ඉතුරු වෙන ටිකත් උන්වහන්සේ දකින්නවානේ. ඒ හැමදේම දකපු චේතනාව, ඒ මනෝ ධාතුව මේකේ තියෙනවානේ. එහෙමයි. දේශනා ධාතුව, වායෝ ධාතුව මේකේ තියෙනවානේ. එහෙමයි. ඒ උන්වහන්සේ පරිභෝජනය කරපු මේ සෑම ධර්ම ස්කන්ධයක්ම මේකේ පවතිනවානේ. පින්නම් පෑවට පස්සේ අදිස්ථාන වලින් ඇති වෙච්ච ඉතුරු වෙච්ච ටික මේ පටවි ධාතු වශයෙන් තියෙනවා. ධාතු මට්ටම් හතරක් තියෙනවා. මේ විශ්ව පුරාම තියෙන තථාගතයන් වහන්සේගේ ධාතු. පටවි ධාතු මේ ගොඩාක් තියෙන දැන් ප්‍රශ්න වෙලා තින්නේ පටවි ධාතු එක තැනක තියෙන්නේ නැහැ. ඒක සිල් වැඩි තැන් වලට ඒක ඉදේ යනවා ඒක. ඒවා මේ ගමන් ගන්න අසුලයි. ඒ ධාතු වලට ඉරුදියක් තියෙනවා. ඒවා ගොඩක් දුස්සීල වුණත් ඒ තැන් වල ඒක නවතින්නේ නැහැ. ඉන්දියාවේ ගෞතම බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ පිළිබඳව මේ පිළිගැනීම තියෙනවා ලංකාවේ තරම් නැහැ. පිළිගන්නේ නැහැ කියලා අපිට කියනවා. පිළිගන්නවා ලංකාවේ තරම් නැහැ. ඒකට හේතුවක් තමයි මේ ඒ කාලේ පැවතිච්ච ගොඩාක් ආගම් එක්ක තථාගතයන් වහන්සේවත් සාමාන්‍ය ශාස්ත්‍රඥ වහන්සේ වශයෙන් තමයි පිළිගන්නේ. දැන් අපිට ත්‍රිවේදයේ උගන්වනකොට අපිට මේ ගෞතම බුදු කියලා කියන්නේ නැහැ. ගෞතම මුනි කියලා තමයි කියලා දෙන්නේ. දෙකෙන් උන්වහන්සේ හිමාලයේ තපස් රැකපු සාමාන්‍ය මුනිවරේ. ඒ කියන්නේ ඊට උඩ රැන්ක් තිනවනේ ඍෂි මහරිෂි කියලා. ඒ රැන්ක් වලට යන්න බැරි වෙච්ච සාමාන්‍ය රැන්ක් එකක හිටපු කෙනෙක්. හොඳට අවබෝධ වෙච්ච හොඳට මේ ඉරිදි දන්න මේ ගොඩාක් ප්‍රඥාව තියෙන ශ්‍රේෂ්ඨ ගුණධර්ම තියෙන උත්තමේ. එච්චරයි අපිට කියලා දෙන්නේ. එතනින් එයාට මේ උන්වහන්සේ මෙහෙම සම්මා සම්බුදු මේ වගේ ඥානයක් ඒක ඍෂිවරුන්ගේ සීමාවට එයාට ගිය එකක් එහෙම එකක් කියලා දෙන්නේ නැහැ. දැන් මේ හැවිල්ල බලනකොට තමයි මේ සම්මා සම්බුද්ධත්වය කියන්නේ මොකක්ද කියන එක තියෙන්නේ. එතකොට ඉන්දියාවේ උන්වහන්සේ බුදු වුණාට උන්වහන්සේට ලොකු නිර්වචනයක් නැහැ. දැන් හැම ප්‍රාන්තෙකම උන්වහන්සේට මේ ටෙම්පල් නැහැ නේ, පන්සල් නැහැ. ඒතර බුද්ධගයාවේ මේ මාබෝධි ඒ වගේ විශේෂ තැන්වල විතරක් ටිකක් ඒක සම්බන්ධ වෙලා තියෙනවා. එහෙම නැතුව මේ හැම තැනම නැහැ. ඒ කාලේ ඉඳලාම Hindu සංකල්පය තමයි වැඩිපුර තියෙන්නේ. කෝවිල් සංකල්පය දැන් දඹදිව බුද්ධ ගයාවත් අර කෝවිලේ වගේනේ හදලා තින්නේ. ඒ ඒක තමයි ඒගොල්ලන්ගේ සාමාන්‍ය ආකෘතිය. ඒකට තමයි හැම දෙයක්ම හැදෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කොච්චරක් තියෙනවද? ඒකේ ධාරිතාව කිලෝ ප්‍රමාණයෙන් කොච්චරද? කොයි කොයි තැන්වල කොච්චරක් තියෙනවද කියලා අපිට හරියටම කියන්න බෑ. ඒකට හේතුව ඒවා මේ එකපාරට නැති වෙනවා කාලයක් යනකොට. එතන ඉන්න ස්වාමීන් වහන්සේලා දුස්සීල නම් ආවතේව කෙරෙන්නේ නැත්නම් ඒ ගරුත්වයට ගැළලලා ඇති වෙනවා නම් ඒක එතන පිටත්. ගොඩාක් දේවල් මේ දැන් බලන්න නැත් පටන් ගත්ත තැන නැති වෙන්නේ. දැන් බත් එකක් අපි උයනවා. ඒක පිළිනු වෙන්නේ කොයිද? අම්බන්තකද කුරුණෑගලද? පිළිනු වෙන්නේ මෙතනනේ. ඇයි කර්මලනේ නෙවෙයි උයපු තැන තමයි පිළිනු වෙන්නේ. එතකොට ධර්මයක් යම්කිසි තැනක දේශනා කරනු ලබනවනේ ඉස්සලාම ඒක ඉවර වෙන්න ඕනේ එතන.
බුදුහාමර දේශනා කරන මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉස්ලාම මේ නැති වෙන්නේ මේ මෙතන තියෙනවා. හැබැයි මේ මේක අරගෙන යන තැන තියෙනවානේ පිටට. ඒගොල්ලෝ දෙකට විශාල දරුත්වයක් දෙනවා. දැන් ගමේ මිනිස්සු කේටමෙට දුව දුව එන අරක් බලන කිරි දවනවා. කැම්පස් එකේ මේ පාස් වුණයි මිනිස්සු ඉස්කෝලේ යන මිනිස්සු. ඊට පස්සේ අරක් බඳලා ඒ මිනිස්සු කැම්පස්ට යනවා. ඇවිල්ලා ඩක් ගන්නවා. ඉතින් ගොම හදිනවා. ඉතින් කිරි දවනවා විකුණනවා. අවුරුදු පහ වුණා මේ මිනිස්සු දොස්තර කෙනෙක් වුණා. කවුරුන් මේ සර් කියලා කතා කරනවා. අර ගමරාළගේ පුතාට එන්න කියන්න මේ මෙයාට පොඩක් අසනීපද දොස්තර කියලා කියන්නේ ඇයි ගමේ වෛද්‍යවරයා ගමට අගේ නැහැ. හැබැයි වෙනකන් වලට ගියාම සර් කියලා කතා කළා පුතු දාලා බොහොම ගෞරවයෙන් ඇයි එයා වටින්නේ පිටට ඒ ගමට වටින්නේ නැහැ. දැන් අගේ ගම්වල ගොඩාක් අධ්‍යාපන වැඩි උපාධිධාරීන් කිසිම කෙනෙක් සතපාවල ගණන් ගන්න ආවලාගේ පුතානේ. දැන් මොනවද දැන් කරන්නේ? මොකක් ගෞරවයක් නැහැ. ඒ වගේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉන්දියාවේ දේශනා කරපු කාලෙත් මේකට ප්‍රශ්න තිබුණා. ඒ පිළිගැනීම වල පස්සේ තියෙන තර්ක තිබුණා, ගැටලු තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දන්නා මේක ඉන්දියාවට වඩා පිටයි මේක කොට මේක මේ පවතින්නේ. දැන් තායිලන්තය, මියන්මාර්ය, බූතානය, ලංකාව මේ වගේ රටවල් වල මේ ඉන්දියාවට වඩා ධර්මයේ වැඩි ශ්‍රේෂ්ඨ ලෙස තියෙනවා. හැබැයි ඉන්දියාව එච්චර නැහැ. දැන් තායිලන්තයේ තියෙන ඒ සේනාසන වල ප්‍රමාණය, ස්වාමීන් වහන්සේලා ප්‍රමාණය අරන් ගින් බලනකොට ඉන්දියාවේ මේ 2%ක්වත් නැහැ. ඒ තරම් එක පිළිලා. හැබැයි ඒ දහස් ගණන් ඉන්නවා ස්වාමීන් වහන්සේලා. එක සේනාසනයක 5,000 ඉන්නවා. ඒ ඉන්දියාවට ගිහින් බලනකොට ඉතින් 8-9කට වඩා නෑ. ඔව් ඒ වාර මේ සම්ප්‍රදායෙන් සෑඳ කාලයක ඉඳලා එන එක. අන්තික කෝටි 110යි 1 කෝටියක්වත් බෞද්ධයාට නෑනේ. කෝටි 110 ඉන්නවා මේ කෝටි 109යි තුන් කාලක්ම තියෙන අනිත් ආගමවල. එතකොට අර කැපැසිටි එක අඩු නිසා පැවිදි වෙන්නේ නෑ. එතකොට මේ පැවිදිනාට දන් දෙන්න මිනිස්සු නෑ. ඇයි ඒ චාරිත්‍ර දන්නේ නෑ. එතකොට උපාසක කට්ටිය දාන ලයිස්තු අරගෙන හදන ඒ ක්‍රම නෑ. එතකොට ඉතින් ඒක පිළිනවා. දැන් ඉතිය උයාගෙන තමයි වළඳන්නේ. ගොඩාක් ඒ කාලෙත් තිබුණා බුදුහාමර ජීවමාන වෙන කාලේ පිළිගැනීම තිබුණා. ඒකන කෝටි ගණන් රාත්තුනේ. ඒක පස්සේ සීග්‍රයෙන් ඒක නැතුව ගියා. දැන් ගොඩාක් අඩුයි. ප්‍රථමාර්ථය දැන් මේ ගයෙන් අත්තක් අරගෙන අපි වෙන තැනක පැල කෙරුවාම අපි දන්නවා මේකේ මේ කොටසක් කියලා, ශාකාවක් කියලා. නමුත් ඒක අරගෙන ගිහිල්ලා පැල කරන රට තියෙනවනේ. ඒ කාලේ දීපේ දේශයේ කියන ඒ ස්වභාවික බලපෑම් වලින් ඒ කාලයක් යනකොට ඒ ගා වෙනස් වෙනවා. දැන් උපාසක මාත්‍යා දැන් හොඳට වාඩිලා හොඳට කතා බහ කරනවානේ. දැන් ජර්මනියට ෆ්‍රැන්ක්ෆර්ට් වලට ගියාම ඒ හින්නවා ලංකාවේ මිනිස්සු. කවුරුත් ඇවිල්ලා බිම වාඩි වෙන්නේ නැහැ නේ. සමාසනේ වාඩි වෙලා අපේ යන්නේ කොයිද ලංකාවේ? මං ඉතින් බලන්නේ මේ මිනිස්සු මොකවත් නැහැ නේ චාරිත්‍ර වාරිත්‍ර. මොකද්ද වෙලා තන අර රැල්ලට ගිහින් ආගරේ නැගින් එන්නත් අත දික් කරා. මං අත දුන්නේ නැහැ. ඇයි? ඒ මිනිස්සු අර කොරින් කල්චර් එකට හැදිලා. ඒ වගේ අර ගා එතනින් අරගෙනලා මෙතනින් තිබ්බම ලංකාවේ පොළොව වෙනස්නේ. මේකේ වතුර වෙනස්නේ, මේ පරිසරය වෙනස්නේ. මේකට ඇදුනක් පස්සේ කාලෙකින් පස්සේ අර ඥාන දෙක අරන් බලනකොට ඥාන දෙක මැච් වෙන්නේ නැහැ. තවත් කාලයක් යනකොට මේ අරක සාකාව කියලා මේක විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. ඒක වෙනස් වෙලා. ඒක වෙනස් වෙලා. ඒ කාලේ ගේන්න ඇති ගොඩාක් සාකාවල් ගෙනල්ලා තියෙනවා. දැන් ගොඩාක් දේ දැන් මේක ලියවිලා තියෙන ටිකයිනේ. ලිය නොවෙච්ච ඒවා කොච්චර තියෙනවද? දැන් රාතන් වහන්සේලා සංගණන ගත්ත දේවල් නේ අපි ළඟ තියෙන්නේ. ගත් නොගත් දේවල් කැලෑවල් වලම එහෙම රාත්‍රල පිටිනුවම් පාපු කට්ටියගේ මොකවත් විස්තර නැහැ නේ. එහෙම ගත්ත කවදාවත් මේකේ මෙච්චරයි කියලා අපිට හරියටම කියන්න බෑ. දැන් මේ ස්ථානයේ රාතන් වහන්සේලා 300යි කියලා කිව්වට ඇත්තටම පිළිගන්න ඒක නීත්‍යානුකූල ලේඛන වලින් තියෙන නිසා. නමුත් මේ සමාජයට වැඩි වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ අඳුනගෙන නැහැ මේක රාතන් වහන්සේ කියලා. උන්වහන්සේ සාමාන්‍ය විදිහට කාලා බිලා උඹට hina වෙලා එහෙම විනෝදෙන් ඉඳලා එහෙම පිළිනුවම් පාලා. නමුත් උන්වහන්සේ ලිස්ට් එකට ඇවිල්ලා නැහැ. ඇයි උන්වහන්සේ ඊරිදි මොකවත් නැහැ. දේශනා පාටි අර අර මොකවත් නැහැ. එක සාමාන්‍ය දෙයක් නේද? ඒ වගේ මේ ශාසනේ රාතන් වහන්සේලා හොයා ගන්න බැරුව උන්වහන්සේලා ඒවා කියන්න යන්නෙත් නෑ, මොකවත් ගැටෙන්න යන්නෙත් නෑ. ඒ මෙන්දල පිළිනුවම් පාපු කට්ටිය. ගණනින් සීමාවෙන් එයා. ඔව්. ඒ නිසා මේ ලෝකේ අපිට මේ අරියට මේ ස්ථිර වශයෙන් මොකවත් කියන විනාශ වෙන සුළුයිනේ. මේ හැමදේම වෙනස් වෙනවා. දැන් පොඩි කාලේ හිටපු උපාසක මාත්‍යා තරුණ කාලේ නෑනේ. තරුණ කාලේ හිටපු කෙනා කසාද බඳතර පස්සේ නෑනේ. එයා සම්පූර්ණ ඉතින් මේ එකතු කරන්න අම්බ කරන්න පෝසත් වෙන්න එයාගෙන එයාගෙනම නිතන්නේ එයා. දැන් අර තරුණ කාලේ මේ ප්‍රශ්න මොකවත් එයාට තිබුණේ නැහැ නේ. දැන් එයා වෙනස් වෙලානේ. එහෙනම් මේ බලානිදි මිනිස්සු මෙච්චර වෙනස් වෙනවා නම්, ගස්කොළන් බලානිදි වෙනස් වෙනවා නම්, පස්සේ මොකද මේ ලෝකෙ මොකවත් ඉතුරු වෙලා තියෙන්නේ එක විදියට. එහෙනම් විද්‍යාව කියලා කියන්නේම උපාසක මත වෙනස් වෙන සුළුමයි. අද ඇවිල්ලා මේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් තමයි මේ ඔක්කොම හැදගෙන ඉන්නේ කියලා. කවුද ඒ කියන්නේ? නිව්ටන්ගේ නියමය නේද? නිව්ටන් එහෙම කියනවා. තවත් විද්‍යාඥයෙක් කියලා කියන ගුරුත්වාකර්ෂණ බලයෙන් මේක හැදගන්නේ නැහැ.
මේකේ තියෙන ඕසෝන් ස්තරේ කම්පණයට තල්ලු කරනවා. ඒ නිසා තමයි මේක පොළවට ඇලිලා තියෙන්නේ කියලා කෙනෙක් කිව්වම බලනකොට theory එක හරි. ඒ සමීකරණය හරි. එතකොට කියන මේ නිව්ටන්ට වැරදුනා. ගුරුත්වාකර්ෂණයෙන් ඇදිලා නැහැ මේ උඩින් තල්ලු කරන නිසා තමයි මේක තල්ලු වෙලා ඉර වෙලා තියෙන්නේ කියලා මිනිස්සු එක පිළිගන්නවා. කාලයක් යනකොට මිනිස්සු කියන ඒ මේක තල්ලු කරන්නේ නැහැ. මේ මේක ඇදෙන්නේ නැහැ. මේ න්‍යාස්තියේ ඇදගැන්මක් වෙනවා මේකේ. කොහොම ටික අමතැනීම න්‍යාස්තියට අදිනවා. ඒ න්‍යාස්තිය හැද ගැනීම නිසා තමයි මේ මිනිස්සු ඔක්කොම මේ පොළොට ඇදලා ඉඳගෙන ඉන්නේ කියලා තවත් එකක් ආපුවම අර දෙකක් ඇදලා ඊට පස්සේ මේක පිළිගන්නවා. විද්‍යාව කියලා කියන්නේ හැම මොහොතෙම වෙනස් වෙන සුළු. ඒ නිසා විද්‍යාවෙන් කියන කිසිම දෙයක් අපිට පිළිගන්න බෑ. බුදුහාමුදුරුව කියන දේ විතර අපිට පිළිගන්න පුළුවන්. ඒක අපිට ඒක විස්තර පුරාවිද්‍යාවෙන් කියන එකක්වත් අපිට විස්තර කරන්න බෑ. දැන් පුරාවිද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා නම් මං කියන කෝ ඒ පොත ගේන්න කිව්වම එයා පොත ගේනවා. පොතේ ඔක්කොම විස්තර තියෙනවා. පස්සේ පෙරලා බලනවා රෙෆරන්ස් කියලා කණ්ඩායමක් තියෙන පොත් ටිකක් මේ බලනකොට එයාට එකක්වත් නැහැ. එයාගේ ඔළුවේ මොකවත් නැහැ. එයා කරලා තියෙන අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා ඕපදූප ටිකක් එකතු කරලා පොතක් ගැව්වාම එයාට PhD එකක් දීලා තිනවා. දැන් ඒක රිසර්ච් කියලා කියන්නේ මේ ඕපදූපයක් නේ. එහෙමයි. දැන් මිනිස්සේ රිසර්ච් එකක් තනියම ඔයාගෙන හදන්නේ නැහැනේ. මම ඇදුවා රිසර්ච් එක මගේ රිසර්ච් එක පෙළිය. මේ වේව්ස් වල හැම එකෙම ඩේටා රීඩ් කරන්න පුළුවන් කියලා මම සයන්ටිෆික්ල ඔප්පු කරා. දැන් ප්‍රොෆෙසර් ඉතින් එකක් ඒක වේව්ස් එකේ ධාර්තාව හදලා හරියට මං ගණන් හදලා පෙන්නන්න කියත් අරි පුතා මේ ඔක්කොම හරි හැබැයි මේක රෙෆරන්ස් නෑ මං කියන්නේ මේක පිළිගන්න මේක සාතිකය දෙන්න එතකොට මේක ඊපස්සේ රෙෆරන්ස් කරයි මිනිස්සු නෑ නෑ එහෙම බෑ මේ දැන් මේක මිනිස්සු ඔයාගෙන නැත්තම් රෙෆරන්ස් මං කොහෙන්ද හොයන්නේ ඒක කොහෙද හොයන්නේ යුනිවර්සිටි එකේ ಭಾರತීය යුනිවර්සිටි එකේ එතකොට මගේ රිසර්ච් එක මේ ගැඹුරු වැඩි ඒකට මේ ලයිබ්‍රරි එකෙන් බලුවම එක එක්කවත් ඒක රිසර්ච් කරලා නැහැ රෙෆරන්ස් නෑ ඒ නිසා මේක රිජෙක්ට් ඔව් ඊට පස්සේ මම කිව්වා මේක කන්ෆරන්ස් හෝල් එකේ මයික් එක දෙන්න මම මේක විස්තර කරන්න මොනවද ප්‍රශ්නේ වල ඔක්කොම උත්තර නැහැ බෑ මේක රෙෆරන්ස් තියෙන්න ඕන අන්න බලන්න රෙෆරන්ස් කියලා කියන්නේ මේ කියන්නේ රිසර්ච් කියන්නේ මම කතාමයි අනුන්ගේ හොපදෝපත් ටික එකතු කරලා මේ බයින්ඩ් කරුවන් පස්සේ එයා PhD එකක් කළා මන්නකොට මොකවත් එයාගෙන ඔක්කොම අරවා කිව්වා මෙයා කිව්වා මෙහෙම කිව්වා අරක මෙහෙම තිනවා එයා මේ මේක කෝල ඔයාගෙන තින ලින්දා ආරනකොට තාඩුව කම්බෙලා තිනු ඕම එකක් කියන බලනකොට මොකවත් යාගෙන රිසර්ච් කරපු මිනිස්සුන් රිසර්ච් කරලා නැහැ අනුන්ගේ රිසර්ච් එක තමයි රිසර්ච් කරලා තියෙන්නේ ඒකට PhD එකක් දෙලා තියෙනවා අයවා යවන්න එපා PhD එක මගේ අයවා යවන්න බෑ කිව්වා ඇයි රෙෆරන්ස් මොකවත් නැහැ මං කියද උඹලම තියාගන්න නැති මොනවද කරන්නේ දැන් විතර බුදුහාමුදුරේ ධර්මයේ ඒ විදිහම අහන්න පුළුවන් ඒක ප්‍රත්‍යක්ෂ වෙන එක ඒක බුදුහාමුදුරන්ගේ වචන වලින් ඒක කියන්න බෑ ඒක මිමිකිරි ඉගෙන ගන්න එපා වොයිස් එක වෙනස් කරලා ඒ විදිහට කතා කරන්න එහෙම කරන්න දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ තරංග වල වේව්ස් වල තියෙනවා ඩේටා රීඩ් කරන ඒ ධානය වඩලා තිබුණත් යාර පුළුවන් ඒකට සමවැදින එක ගන්න ඒක එයාට එයාට වචන වලින් කියන්න පුළුවන් දැන් මම කියනවනේ මගේ වචන වලින් ඒක එන්නේ හැබැයි ඒක සම්පූර්ණ බුද්ධ වචනය ඒකට ලෝකෙ කිසිම කෙනෙකුට ඇහිලා දික් කරන්න බෑ ඒකට අවබෝධයක් විදිහට දෙන්නේ අවබෝධයක් ප්‍රත්‍යක්ෂ දැනුමක් ඒකේ නාම රූප නැහැ පුද්ගල ස්වභාවය නැහැ ඒගොල්ලෝ ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ එහෙම බලාපොරොත්තු වුණා තරකෙන්නේ අරකෙන්නේ පුද්ගලයා නැති වෙන්න ඕනේ තමන්ගේ ගෞරවය ප්‍රශංසාව මොකවත් නැතුව මිනිසෙගේ යාපත පිණිස විතරයි ඒක එන්නේ ඒ මොනොත් තමයි කෝරදිනේ පිරමීඩ ඇයි අදුවේ කියලාද මේ චෛත්‍ය ඇයි ඒක මොකක් කරේ දැන් ඒකට අපි සරල උත්තරයක් මෙහෙම දෙන්න පුළුවන් ලංකාවේ භූමි ප්‍රමාණය වැඩි මිනිස්සු වැඩි අර නිකාරණිකාර මොක්ත වාගේ තියෙන නිසා අර පිරිච්ච ස්වභාවය පෙන්වන්න ඕන නිසා චෛත්‍ය තනින් තන හදලා භූමිය ලස්සන කරයි කියලා අපිට කියන්න පුළුවන් හැබැයි දැන් උපාසක මාත්‍ය ඒක පිළිගන්නේ නැහැ නේ උපාසක මාත්‍ය ඒකට එකඟ වෙන්නේ නැහැ එහෙම මේ ඊළඟ වැඩිපුර තිබුණයි කියලා චෛත්‍ය අරුවයි කියලා උපාසක මාත්‍ය මේ චෛත්‍ය දේර විහාරවල ඔක්කොම ඇදලා තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන දැන් දුටුගැමුණු රජතුමා ගොඩාක් බුදුහාමුදුරන්ට ආදරේ ඒ වගේම ගොඩාක් ශ්‍රද්ධාවයි බුදුහාමුදුරන්ට හරියට ගරු කරනවා ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමිය මේ ලෝකේ බුදුහාමුදුරන්ට කරපු මේ විශේෂ ගෞරවයක් වශයෙන් තමයි ඒව ගොඩාක් ගොඩනැගුණේ දැන් අපේ ස්වාමීන් වහන්සේලාගෙත් ඉන්නවා බුදු ගුණ ගොඩාක් වර්ණනා කරනවා ගොඩාක් බුදුම දිනවා කි මුන්වහන්සේලා චෛත්‍යවල් හදලා වේර විහාර හදලා ඒ තථාගතයන් වහන්සේගේ ගෞරවය පුදන එක ආමිෂයේ උනත් ඒක තමයි පැවැත්ම ශාසනය යන්න එපායි මොනවාරි තින් මේ පූජේමි බුද්ධං කී කී හරි මේක ගෙනියන්න එපා ඉදිරියට. එතකොට ඒ ශාසනයේ පැවැත්මට උන්වහන්සේලා වේර විහාර ස්ථාන එමු ගොඩ නගනවා. ඒක වරදක් නෙමෙයි. එතකොට ඒ රජවරුත් ඒ ශාසනය පිරියනවා මේවා තිබුණ නැත්නම් මිනිස්සු වන්දනා කරන්නේ නැහැ, ගාථා කියන්නේ නැහැ, මාසෙකට එක දවසක්වත් වඳින්න යන්න තැනක් නැහැ. එතකොට මේක නැතිවම යනවනේ. ඒ නිසා මේ රාතන් වහන්සේලාගෙන් ඉඟියක් තිබුණාට, මාර්ගඵලලාගෙන් ඉඟියක් තිබුණාට මාසෙට එක සැරයක් පුත්විජන කට්ටිය පන්සලටවත් ගිහින් හිටියද? අර බෞද්ධයා කියන නම රැගෙනවනේ. මේක දැකෙන්න ඕනේ නිසා මේ ගොඩාක් දේවල් ගොඩ නැගුවා. ඒවල ප්‍රතිරුව තමයි ගරා වැටිලා නැවත නැවත ප්‍රතිසංස්කරණය වෙලා මේව පවතින්නේ.
හේතුව මේ ලෝකේ මේ අර යුනිවර්සල් මැග්නටිසම් කියලා කියනවා. විශ්වකාන්තම් බලයක්. ඒක ගොඩාක් දුරට මේ පිරමිඩ් වාගේ අර අතර පැත්තෙන් එම උලවාගේ හැදුවොත් ඒ උලට හැදෙනවා කියලා කියනවා. දැන් ඒක හොඳම එකක් තමයි මේ බොඩි එක මැරිච්ච කෙනෙක්ගේ බොඩි එක සාමාන්‍යයෙන් අඩි 25ක් විතර උසට පිරමිඩ් එකක් හදනවා. උලක් වාගේ. එහෙම නැත්නම් බෝධියක් හදලා ඇතුලේ තියලා තැම්පත් කෙරුවොත් සාමාන්‍ය අවුරුදු දෙක තුනක් ගියා බොඩි නරක් වෙන්නේ නැහැ. බොඩි එහෙම රැකෙනවා. ඒකට හේතුව තමයි අර යුනිවර්සල් මැග්නටිසම් එක ඇදෙනකොට අර කයේ තියෙන බයෝ මැග්නටිසම් එකේ ධාරිතාව අඩු වෙන්න නැති වෙන්න එපා මේක සම්පූර්ණ එළියට ගියම තමයි මේ ඕජාවල් ගලන්නේ. මේ ඔක්කොම අල්ලාගෙන ඉන්නේ මැග්නටිසම් වලින්. චුම්බකයෙන් තමයි මේ සෛල ඔක්කොම ඇදලා නැත්නම් මේ සෛල ඔක්කොම දරබරස් කරලා වැටෙනවා. අර පොඩි එක පොඩි පොඩි අඩු තුතල මේ තට්ටු කරාම ඔක්කොම වැටෙන්නේ. ඒ වගේ මේ සෛල ඔක්කොම මේ බලාගෙන ඉන්නේ එහෙම කඩම් වැටෙනවා. ඇලෙනවා දූවිල්ල වාගේ. ඇලෙන්නේ නැත්නම් මැග්නටිසම් එක මේක අල්ලාගෙන ඉන්න නිසා. මේ මරුණයි කියලා කියනකොට මේ මැග්නටිසම් පොඩ 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 එළියට එනවා. එළියට ගිහිලා 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 සම්පූර්ණ එළියට ගියාම මේක ඒමම වැරෑලි වෙලා මේ පොළවට පස් වාගේ ඒම නිකන් ගලනවා වතුර වාගේ. ඒ සයිල ඔක්කම. එතකොට අර මේ පිරමිඩ් එකෙන් කරන්නේ අර උලෙන් අරක අදිනවා. ඒ පිරමිඩ් එකේ උලට මේ තඹ පොතක් වාගේ අදිනුත් මීට වඩා අදිනවා. ඒ අදිනකොට ඇතුලේ තියෙන එක මේ නහක් වෙන්නේ. එහෙම විද්‍යාවක් තියෙනවා. ඒ නිසා තමයි අර ගොඩාක් අර පිරමිඩ් වාගේ වහදන්නේ. එතකොට අර යුනිවර්සල් මැග්නටිසම් එකේ ගොඩාක් අදිනවා. අදිනකොට ඒක වටේ ඉන්න මිනිසුන්ට අර ප්‍රාණිය ගොඩාක් වැඩි. ඒත් ගොඩාක් කම්මැලි වාගේ තේජ්ලෙන් ගිල්ල බයිනවා රොම්බෙලි සායලම. බෑල සායලමට ගියාම මාර එකට එකක් එනවා. ඒ ඇයි එන්නේ? අරකට ඇදෙන ප්‍රමාණය නිසා ඒ පැත්තවල මේ ගොඩාක් අර මේ මැග්නටිසම් ප්‍රමාණය වැඩි. දැන් සයන්ස් වලින් කියනකොට අපි කියන යුනිවර්සල් මැග්නටිසම් කියලා. මේ සාමාන්‍ය ඉතින් මේ අර යෝගි යෝග වල ඒ ශාස්ත්‍රයට අපි පාවිච්චි කරනකොට සාමාන්‍ය අපි කියන විශ්වශක්තිය කියලා. යුනිවර්ස් පවර් කියලා. ඒවා මේ වැඩිපුර උපාසක මාත්‍ය රිසර්ච් කරලා ඔයලා ඔප්පු කරලා එහෙම ගවේෂණය කරයි කියලා අපට ප්‍රෝජනේ අඩුයි. එහෙමයි. අවංකවම දැන් මේ මම ඒ කාලේ කරපු රිසර්ච් එකේම උපාසක මාත්‍යට කියවන උපාසක මාත්‍යට කලන්තයදී. ඒ තරම් මම රිසර්ච් කරා. රිසර්ච් කළා හැම සෑයීමකට පස්සෙලා පස්සේ මට එතන මේ ඔක්කොම බොරු. මේ හැමදේම බොරු. දැන් ඒවා හොයලා දැනගත්තයි කියලා මොකවත් එන්නේ නැහැ. තවත් සිත අවුල් වෙන එකනේ. එහෙමයි. මම මෙච්චර දේවල් දැනගෙන ඉන්නවයි කියලා එකක් තමයි හැදෙන්නේ. මාන්නයක් තමයි හැදෙන්නේ. එහෙමයි. ඒකේ මේ සිත නිරෝධ වෙන්නේ නැහැ. මම මොකවත් දන්නේ නැහැ කියලා ඒ කියන මානසිකත්වය අර දන්නකට වඩා වටිනවා. පස්සේ තමයි මට කල්පනා වුණේ මේ පෝටලේ ආන්දුර මෙච්චර කාලයක් රාත්තුන් නැත්තේ ඇයි? චුල්ලපන්තක මේ ඇයෙනකොට රාත්තුනේ ඇයි කියලා දැනගන්න එයා මොකවත් දන්නේ නැහැ. ඒ නිසා ටක් ගාලා රාත්තු මේ ඔක්කොම දන්නවනේ. දැන් බුදු ආන්දුර මොනවාරි කියනකොට කියන නෑනේ වෙන්න බෑ. ආවල්තන බුදු ආන්දුර මේ සූත්‍රය මෙහෙම කියලා තියෙනවා. ඇයි ත්‍රිපිටකයේ කටපාඩම්. එයාට පාදන්න බෑ. දන්නවා වැඩි වුණාම මේ මාර්ගයේ පරක්කුයි.